අද වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලා මේක පෙරා ඉන්නේ සිප්ස් අතර ලර්නින් පොයින්ට් YouTube channel එකත් එක්කයි මගේ YouTube channel එකේ 7-8 වසර වල පාඩම් වෙන වෙනම බලන්න පුළුවන් ඉතින් ඔයාලා ඒක බැලුවේ නැත්නම් YouTube එකේ සිප්ස් අතර ලර්නින් පොයින්ට් කියලා සර්ච් කරලා ඔයාලට ඒවත් බලන්න පුළුවන් ඉතින් ඔයාලා අපේ වෙබ්සයිට් එකට තාම ගිහිල්ලා නැත්නම් bit.ly/learnonline/slp කියලා Google එකේ සර්ච් කරලා අපේ වෙබ්සයිට් එකට යන්නත් පුළුවන්. අපේ වෙබ්සයිට් එකෙන් ඔයාලගේ පාසල් පෙළපොත් ඩවුන්ලෝඩ් කරගන්න, ඒ වගේම MCQ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයන්න හැකියාව ලැබෙනවා. හරි, එහෙනම් යමු අද පාඩමට. පොතේ 4 වෙනි ඒකකයේ වෙන පදාර්ථයේ ගුණ. ඔයාලා දන්නවනේ අපේ මේ පරිසරයේ පදාර්ථ හා ශක්ති වලින් සමන්විත වෙනවා කියලා. ඉතින් අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙන්න මේ දීලා තියෙන දේවල් පදාර්ථ සහ ශක්ති කියලා වෙන වෙනම ලියන එක. ඉතින් වාතය කියලා කියන්නේ පදාර්ථයක්. ජලය ඒකත් පදාර්ථයක්. ගෝලය ඒකත් පදාර්ථයක්. එතකොට ආලෝකය හරියටම හරි ආලෝකය නම් ඔන්න ශක්තියක්. බල්බය ඒක පදාර්ථයක්. ශබ්දය ඒක ශක්තියක්. මේසය සහ පුටුව පදාර්ථ. ඒ වගේම විදුලිය හා තාපය ශක්තිය වෙනවා. අපි දෙන්නේ කලින් සඳහන් කරපු දේවල් අතුරු වාතය, ජලය, බෝලය, බල්බය, මේසය, පුටුව. මෙන්න මේවා සැලකුවාම මේවා අවකාශයේ ඉඩක් ගන්නවා. ඒ වගේම ස්කන්ධයක් සහිත දේවල්. කියන්නේ ස්කන්ධයක් තියෙන දේවල්. මේ විදිහට මේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දේවල් වලට අපි කියනවා පදාර්ථ කියලා. හොඳට මතක තියාගන්න අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දේවල්ට අපි කියනවා පදාර්ථ කියලා. හැබැයි ආලෝකයේ ශබ්දය විදුලිය වගේ දේවල් වලට ස්කන්ධයක් නැහැ. ඒ වගේම ඒවා අවකාශයේ ඉඩක් ගන්නෙ නැහැ. අන්න ඒවට අපි කියනවා ශක්තියින් කියලා. මොනවද අවකාශයේ ඉඩක් නොගන්නා ස්කන්ධයක් දේවල් වලට අපි කියන්නේ හරියටම හරි ශක්ති කියලා. එතකොට ශාක සතුන් ඇතුළු පරිසරයේ සංඝටක වන පස ජලය පාෂාණ වගේ කොටසුයි මිනිසා විසින් කනු ලැබූ ඉදිකිරීම නිර්මාණ ඒ වගේම උපකරණත් මේ පදාර්ථ කියන කොටසට තමයි අයිති වෙන්නේ. අපි දැන් එන්න හදන්නේ අලුත් මාතෘකාවකට. ඒ තමයි පදාර්ථයේ අසන්තිත ස්වභාවය. ඉතින් පදාර්ථයේ ස්වභාවය පිළිබඳ පිළිගත හැකි මතයක් පළවෙනියටම ඉදිරිපත් කරේ ක්‍රිස්තු පූර්ව 460-370 යුගයේ විසු ඩිමොක්‍රටිස් කියන ග්‍රීක දාර්ශනිකයා. එයාගේ මතය වුණේ පදාර්ථයේ ඉතා කුඩා අංශු වලින් සකස් වෙලා තියෙනවා කියන එක. ඉතින් මේ ඉන්නේ ඩිමොක්‍රටිස් කියන ග්‍රීක දාර්ශනිකයා. පසුව, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 384-270 යුගයේ විසු ඇරිස්ටෝටල් කියන ග්‍රීක දාර්ශනිකයා පවසන්නේ අර ඩිමොක්‍රටිස් ග්‍රීක දාර්ශනිකයා කියපු එකේ විරුද්ධ. මොකද්ද? පදාර්ථයේ අංශු වලින් සකස් වී නොමැති බවයි. ඒතකොට ඩිමොක්‍රටිස්ගේ මතය උනේ පදාර්ථයේ අංශු වලින් හැදිලා තියෙනවා. ඇරිස්ටෝටල්ගේ මතය උනේ පදාර්ථයේ අංශු වලින් හැදිලා නැහැ කියන එක. මේ ඉන්නේ ඇරිස්ටෝටල් කියන ග්‍රීක දාර්ශනිකයා. පස්සේ ඇරිස්ටෝටල් හා ඩිමොක්‍රටිස්ගේ අනුගාමිකයන් අතර ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී පදාර්ථයේ ව්‍යුහ ස්වභාවය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයක් පැවතුණා. මෙන්න මේ විවාදයෙන් පදාර්ථයේ අංශුමය ස්වභාවයෙන් යුක්තය කියන මතය ජයගත්තා. පස්සේ නූතන විද්‍යාඥයන් විසින් හරි පදාර්ථය අංශු වලින් තමයි හැදිලා තියෙන්නේ. කියන්නේ ඩිමොක්‍රටිස්ගේ මතය නිවැරදි බව තහවුරු කරා. ඉතින් පදාර්ථය අංශු වලින් සකස් වී තිබීම, ඒවා අතර අවකාශයේ පැවතීම අපි පදාර්ථයේ අසන්තත ස්වභාවය. එහෙමත් නැත්නම් පදාර්ථයේ අංශුමය ස්වභාවය කියලා හඳුන්වනවා. භෞතික ස්වභාවය අනුව පදාර්ථය අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ඝන, දෙවෙනි එක ද්‍රව, තුන්වෙනි එක වායු. ඉතින් මම ඔන්න මේ විදියට ඔයාලට පල්ලෙන් ඩයග්‍රෑම් එකක් ගහලා පෙන්නන්නම්. ඔන්න බලන්න පදාර්ථයේ දැන් කොටස් තුනකට බෙදෙනවා. මොන අණුවද? භෞතික ගුණ අණුව. පළවෙනි කොටස තමයි ඝන. ඝන වලට උදාහරණ විදියට ගන්න පුළුවන් අයිස්,
දෙවැනි එක මම කිව්වා ද්‍රව කියලා. එතකොට ද්‍රව වලට උදාහරණ විදියට ගන්න පුළුවන් ජලය. එතකොට අය කියන්න බලන්න තුන්වැනි එක මොකද්ද කියලා. හරියටම හරි වායු. වායු වලට උදාහරණ විදියට ගන්න පුළුවන් අපිට හුමාලය. අංශුමය ස්වභාවයට සාපේක්ෂව පදාර්ථයේ භෞතික ගුණ ගැන කතා කරන්න අපි මේ හදන්නේ. ඉතින් පදාර්ථයේ පවතින ත්‍රිවිධ අවස්ථා මොනවාද මේ පදාර්ථයේ ත්‍රිවිධ අවස්ථා? අර අපි කලින් සඳහන් කරපු ඒවම තමයි. මොනවද? ඝන, ද්‍රව, වායු. මෙන්න මේවට සවිශේෂී වූ ලක්ෂණවල විවිධත්වයට හේතු වෙලා තියෙන්නේ මේ අංශු සැකස්මේ තියෙන විවිධත්වය. අපිට මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම ඝනවල අංශු සැකස්ම බලලිමු. මේ තියෙන්නේ ඝනයක අංශු සැකස්ම. ඔයාලට බැලූ බැල්මට පේනවා නිකන් හරස් අතටත් පහයි, සිරස් අතටත් පහයි. ක්‍රමවත්ව ඇසිරිලා තියෙනවා කියලා. එතකොට ඔයාලට පේනවා අංශු තදින් එකිනෙක බැඳිලා තියෙනවා කියලත් මේ ඝනවල දී. ඊළඟට අංශු එකිනෙකට සාපේක්ෂව චලනය වෙන්නේ නැහැ. හැබැයි ඒ ඉන්න ස්ථානවලම කම්පනය වෙනවා. අංශු චලනය වෙනවද ඝනවල? නැහැ. හැබැයි ඉන්න ස්ථානවල කම්පනය වෙනවා. අංශු අතර ඉඩ ප්‍රමාණය ගොඩාක් පුංචි. කියන්නේ ඉඩ ප්‍රමාණය නැති තරම්. හරි. අංශු අතර ඉඩ ප්‍රමාණය අල්පයි කියලා කිව්වොත් නිවැරදි. ඉතින් හොඳට මතක තියාගන්න ඝනයක අංශු සැකසීම ප්‍රමාණ රටාවක් තියෙනවා. තදින් බැඳිලා තියෙනවා. ස්ථානවලම කම්පනය වෙනවා. ඒ වගේම විශාල ඉඩ ප්‍රමාණයක් අංශු අතර තියෙනවා. ඊළඟට අපි බලමු ද්‍රවයක. මේ තියෙන ද්‍රවයක අංශු සැකසීම. ඉතින් ඔයාලට බැලූ බැල්මට පේනවා අර ඝනයක වගේ ක්‍රමවත් රටාවකට නෙමේ තියෙන්නේ. හරිම අක්‍රමණවත්. එතකොට පේනවා අංශු ළඟින් පිහිටුණත් ඝනයක තරම් ප්‍රබල බැඳීම් නැහැ කියලා. කියන්නේ ඝනයක වගේ මේ ලං වලං අංශු නැහෙනි. පේනවනේ තැනි තැනි ඉස්තන් ගොඩක් තියෙනවා. ඊළඟ එක තමයි අංශු ද්‍රවය තුල චලනය වෙන්න පුළුවන්. ද්‍රව්‍ය තුල විතරයි. ද්‍රව්‍යෙන් පිටතට යන්න බෑ. ද්‍රව්‍ය තුලම චලනය වෙන්න පුළුවන්. ඒ වගේම අංශු අතර ඉඩ ප්‍රමාණය අඩුයි. හැබැයි ඝනයක ඉඩ ප්‍රමාණයට වඩා වැඩි. මොනවද ද්‍රව්‍යවල අංශු සැකැස්ම? අක්‍රමවත් රටාවක් පෙන්වන්නේ. ඝනයක තරම් ප්‍රබල බැඳීම් නැහැ අංශු වලට. අංශු වලට ද්‍රව්‍ය තුල චලනය වෙන්න පුළුවන්. ඒ වගේම අංශු අතර ඉඩ ප්‍රමාණය අඩුයි. ඊළඟට අපි බලමු අන්තිම අවස්ථාව. මොකද වායුනේ. වායුවක අංශු සැකැස්ම මේ තියෙන්නේ. කොහෙද මේකේ ක්‍රමවත් රටාව? මේකේ ක්‍රමවත් රටාවක් අපිට කොහොමවත්ම දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අංශු ඇසිරීම අක්‍රමවත්. අංශු අතර බැඳීම් ඉතා දුර්වලයි. අංශු එක ළඟ නෙමෙයි පීටල් තියෙන්නේ. යාට ඕන තැන්වල පීටලා තියෙන්නේ. එතකොට බලන්න අංශු නිදහස් චලන දක්වයි. දැන් මම කිව්වා ද්‍රවවල ද්‍රවයේ කියන්නේ ද්‍රව්‍යයේ තුල විතරක් චලනය වෙනවා කියලා. මේ වායු එහෙම නෙමෙයි. ද්‍රව්‍යය විතරක් නෙමෙයි. එයාට ඕන තැනක යන්න පුළුවන්. අංශු අතර විශාල ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒකට ඉතින් මේ අංශු සැකැස්ම බලපුවහම ඒක තේරෙනවා. මොනවද වායු වල අංශු සැකැස්ම? අංශු අක්‍රමවත්, අංශු අතර බැඳීම් දුර්වලයි, අංශු නිදහස් චලන දක්වනවා. එයාට ඒ ද්‍රව්‍ය විතරක් නෙමෙයි ඕන තරම් යන්න පුළුවන්. ඒ වගේම විශාල අංශු අතර විශාල ඉඩ ප්‍රමාණයක් තියෙනවා. බලමු ඊළඟට ඝන, ද්‍රව හා වායු පදාර්ථවල භෞතික ගුණයන්හි විවිධත්වයට හේතු වන්නේ මේ ඒවායේ අංශුමය සැකැස්මේ විවිධත්වය. එම විවිධත්වය ගැන තමයි ඔන්න දැන් අපි බලන්න යන්නේ. ඉතින් මට මෙන්න මේ විදිහට වගුවක් ගහ ගන්න පුළුවන් ලක්ෂණය වගේම පදාර්ථයේ ත්‍රිවිධ අවස්ථාවනුත් එක්ක. පළවෙනි ලක්ෂණය තමයි හැඩය. ඝනයකට නිශ්චිත හැඩයක් තියෙනවා. නමුත් ද්‍රවවලට නම් ඔන්න නිශ්චිත හැඩයක් නැහැ. අපි ද්‍රව මොකක් හරි කෝප්පෙකට, ඒ කියන්නේ හීනි කෝප්පෙකට දැම්මා. එයා ඒකේ හීනි කෝප්පේ හැඩය ගන්නවා. එතකොට මහත කෝප්පයක් දැම්මත් මහත කෝප්ප හැඩයට ගන්නවා. රවුම් කෝප්පයක් දැම්මත් රවුම් කෝප්ප හැඩයට. එතකොට ගත්තොත් කේතු ප්ලාස්ටික් වලට දැම්මත් ඒ කේතු හැඩය ගන්නවා. ඒ විදිහට භාජනයේ අඩංගුව කොටසේ හැඩය තමයි ගන්නෙ. වායු වල නිශ්චිත හැඩයක් නැහැ. ඒකත් භාජනයේ හැඩයම තමයි ගන්නෙ. ඊළඟ ලක්ෂණය තමයි පරිමාව. ඝන වලට ඔන්න නිශ්චිත පරිමාවක් තියෙනවා. ද්‍රව වලටත් නිශ්චිත පරිමාවක් තියෙනවා. හැබැයි වායු වලට නිශ්චිත පරිමාවක් නැහැ. අඩංගු භාජනයේ මුළු පරිමාව පුරාම යා පැතිරිලා යනවා. හැබැයි ද්‍රව එහෙමද? ද්‍රව එහෙම නෙමෙයි. මුළු පරිමාව පුරා පැතිරේ යන්නේ. හරි. ඔන්න මතක තියාගන්න ඝන වලට හැඩයක් තිබුණද
තිබුණා ද්‍රව වලට හැඩයක් තිබුණද නැහැ වායු වලට හැඩයක් තිබුණද ඒත් නැහැ ඝන වලට පරිමාවක් තිබුණද ඔව් තිබුණා ද්‍රව වලට පරිමාවක් තිබුණද තිබුණද ඔව් හරියටම හරි තිබුණා එතකොට වායු වලට පරිමාවක් හරියටම හරි පරිමාවක් නැහැ ඊළඟ ලක්ෂණය සම්පීඩනතාව ඝන අපිට පහසුවෙන් සම්පීඩනයට ලක් කරන්න බෑ ද්‍රවත් පහසුවෙන් සම්පීඩනයට ලක් කරන්න කොහෙත්ම බෑ වායු අපිට පහසුවෙන් සම්පීඩනයට ලක් කරන්න පුළුවන් හොඳට මතක තියාගන්න වායු විතරයි අපිට පහසුවෙන් සම්පීඩනයට ලක් කරන්න පුළුවන් ඉතින් අපි යමු ඊළඟ ලක්ෂණයට ඊළඟ ලක්ෂණය තමයි ඝනත්වය ඝනයකට ඉහළ ඝනත්වයක් තියෙනවා ඉතින් ඝනත්වය කිව්වම පළවෙනි අකුරු දෙකෙන් තමයි ඝන හැදිලා තියෙන්නේ කියන්නේ පදාර්ථයේ ත්‍රිවිධ අවස්ථා වලින් පළවෙනි අවස්ථාව හැදිලා තියෙන්නේ මොනවයින්ද ඝනත්වය කියන එකේ අකුරු දෙක කියලා මතක තියාගන්න හරි ද්‍රව වලටත් ඉහළ ඝනත්වයක් තියෙනවා හැබැයි වායු වල ඝනත්වය අඩුයි කියලා මතක තියාගන්න එතකොට ටිකක් සාමාන්‍යයෙන් වෙනස් ලක්ෂණ තියෙන්නේ අනිත් ඒවාට වඩා මේ හැඩය ඇරෙන්න අනිත් ඒවාගෙම වෙනස් ලක්ෂණ තියෙන්නේ වායු වල එතකොට චුට්ටක් මතක් කරගන්න ලේසි අපි යමු ඊළඟට ඝනයකට ස්ථිර හැඩයක් ලැබිලා තියෙන්නේ මෙන්න මේ සෑදී ඇති අංශු ක්‍රමානුකූල රටාවකට ඇසිරි එකිනෙකට තදින් බැඳීම නිසා ඉතින් අපි ඝනයක අංශු සැකසීම විස්තර කරානේ ඒකෙදි මම කිව්ව කරුණු දෙකක් ඒ කරුණු දෙක එහෙමම මෙතන තියෙනවා බලන්න ඝනයකට ස්ථිර හැඩයක් ලැබිලා තියෙන්නේ මම අර කලින් කියපු අංශු ක්‍රමානුකූලව හැදිලා තියෙන නිසායි ඊට පස්සේ තදින් බැඳිලා අංශු එක ළඟ පිහිටලා තියෙන නිසායි එතකොට බලන්න ද්‍රව හා වායු වලට ස්ථිර හැඩයක් ලැබිලා නැත්තේයි කියලා. ආ මේ කියන්නේ අංශු ක්‍රමානුකූල රටාවකට බැඳිලා නැහැ. ක්‍රමානුකූල රටාවකටත් නැහැ. අංශු එකිනෙකට බැඳිලාක් නැහැ. ඒක නිසා තමයි මේ ද්‍රව හා වායු වලට ස්ථිර හැඩයක් නැත්තේ. ඝන හා ද්‍රව සඳහා ස්ථිර පරිමාවක් තියෙනවා කියලා ඔයාලා දන්නවා. ඒ වගේම වායු වලට ස්ථිර පරිමාවක් නැහැ කියලා ඔයාලා දන්නවා. වායු අංශු අතර බැඳීම් ඉතාම දුර්වල නිසා තමයි මේ වායු වලට ස්ථිර පරිමාවක් නැත්තේ. පීඩනය වැඩි කිරීමෙන් පදාර්ථයේ පරිමාව අඩු කිරීම අපිට සම්පීඩනය ලෙස හඳුන්වනවා. අර අපි කලින් කතා කරපු අවසාන ලක්ෂණයට කලින් ලක්ෂණය සම්පීඩනතාව අන්නේ කරුණ තමයි මේ යන්නේ. හරි. පීඩනය වැඩි කිරීමෙන් පදාර්ථයේ පරිමාව අඩු කිරීම අපි මොන නමින්ද හඳුන්වන්නේ මම චුට්ටක් කලින් කිව්වා. හරියටම හරි සම්පීඩනය කියලා. ඒකට ඝන හා ද්‍රව පදාර්ථ පහසුවෙන් සම්පීඩනය කරන්න පුළුවන් කියලා කලින් වගේදී ඔයාලා ඉගෙන ගත්තා. හැබැයි වායුමය පදාර්ථ පහසුවෙන් සම්පීඩනය කරන්න පුළුවන්ද? ඔව්. වායුමය පදාර්ථ අපිට පහසුවෙන්ම සම්පීඩනයට ලක් කරන්න පුළුවන්. ඝන, ද්‍රව හා වායුවල ඝනත්වය සසඳා බලද්දී අපි කිව්වා ඝන හා ද්‍රව පදාර්ථ සඳහා ඉහළ ඝනත්වයක් තියෙනවා කියලා. ඒ වගේම වායු සඳහා අඩු ඝනත්වයක් තියෙනවා කියලා. ඝන, ද්‍රව හා වායු පදාර්ථවල මුණ අණුව ඒවා විවිධ කටයුතු සඳහා භාවිතාවන අවස්ථා ගැන කතා කරන්නයි අපි දැන් හදන්නේ. බලන්න ඝන මොකටද ඕනෙ වෙන්නේ කියලා. ඝන ඕනෙ වෙනවා යන්ත්‍ර කොටස්, වාහනවල කොටස්, ගොඩනැගිලි ද්‍රව්‍ය, ආයුධ නිර්මාණයට. එතකොට ද්‍රව ඕනෙ වෙනවා අපිට උණ හැදුනහම උණ අගය කීයද කියලා බලන්න රසදිය උෂ්ණත්වමානයෙන් දෙන්න ඩිජිටල් උෂ්ණත්වමානයක් තියෙනවා. හැබැයි ඩිජිටල් උෂ්ණත්වමානයට ද්‍රව ආйти වෙන්නේ නැහැ. රසදිය ඒ වගේම මධ්‍යසාර උෂ්ණත්වමාන අන්න ඒ දෙකට තමයි ද්‍රව අවශ්‍ය වෙන්නේ. හරි. ඒ වගේම ද්‍රාව ජැක්කුව කියලා කියන්නේ අර අපි රෝදයක් කාර්යයක රෝදයක් ගලවද්දී පොඩ්ඩක් අපි වාහනේ උස් කරනවා නේද? අන්න ඒ උස්කරන ජැක් එකට තමයි ද්‍රව ජැක්කුව කියලා කියන්නේ. ඒක ඇතුළටත් අපි කළු තෙල් දාලා තමයි තියෙන්නේ. ඒ වගේම ප්‍රවාහන මාධ්‍යයක් ලෙස. කොහොමද ප්‍රවාහන මාධ්‍යයක් ලෙස අපි යොදාගන්නේ? අපි නැව් යනවා. මුහුද ද්‍රවණි තියෙන්නේ, මුහුදේ තියෙන්නේ ජලය. ඉතින් මම කිව්වා ද්‍රව වලට උදාහරණයක් ජලය. එතකොට ජලය යනවා නම් නැව් ඒක ප්‍රවාහන මාධ්‍යයක් වෙනවා. බෝට්ටු යනවා, ඕරු යනවා, නේද පාරු යනවා. එතකොට ඒක ප්‍රවාහන මාධ්‍යයක් ලෙස අපිට ද්‍රව යොදාගන්න පුළුවන්. ඊළඟට වායු. වායු වාහනවල ටයර් පීඩන උදුන් හයිඩ්‍රජන් බැලුන් හදන්න අපිට ඕනි වෙනවා. වාහන ටයර් වලට අපි ගහනවා කුලං ගහනවා කියලා ගහන්නේ වායුවක් තමයි ඒ ටයර් වල ඇතුළට යවන්නේ. එතකොට පීඩන උදුන් වලටත්
වායු තමයි ඇති වෙන්නේ. ඒ වගේම හයිඩ්‍රජන් බැලුන් වලට උදෑවන් හයිඩ්‍රජන් කියන වායුව තමයි ඕනේ වෙන්නේ. ඉතින් මේ වලට ඉස්සරහින් වලට පේනවා පින්තූරක් මේවයි තියෙනවා. ඊළඟට අපි එන්න හදන්නේ අලුත් මාතෘකාවකට. ඒ තමයි සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නවන ද්‍රව්‍ය. සංශුද්ධ නවන ද්‍රව්‍ය සංඝටක දෙකක් හරි වැඩි ගණනක් හරි අඩංගු වෙන පදාර්ථ වලට තමයි අර සංශුද්ධ නවන ද්‍රව්‍ය කියලා හඳුන්වන්නේ. මොනවද සංඝටක දෙකක් හරි වැඩි ගණනක් හරි අඩංගු වෙන පදාර්ථ වලට කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය කියලාද? නැහැ. සංශුද්ධ නවන ද්‍රව්‍ය කියලා. එතකොට සංශුද්ධ ද්‍රව්‍ය කියන්නේ ඔයාලා හරියටම හරි එක් සංඝටකයක් හැමනක් අඩංගු වෙන පදාර්ථ. කියන්නේ සංඝටක එකයි. සංශුද්ධ ද්‍රව්‍ය වල සංශුද්ධ නවන ද්‍රව්‍ය වල සංඝටක දෙකක් හරි නැත්නම් වැඩි ගණනක් හරි තියෙන්න පුළුවන්. මේ ඔක්කොම පදාර්ථ. එතකොට මේ පදාර්ථය තමයි බෙදෙන්නේ සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නවන ද්‍රව්‍ය කියලා ආයි කොටස් දෙකකට. ආයි මේකෙදි සංශුද්ධ ද්‍රව්‍ය කොටස් ආයි දෙකකට බෙදෙනවා. අපි ඒ ගැන ඉස්සරහ ස්ලයිඩ්ස් වලදී කතා කරමු. දැන් අපි කතා කරමු ඉස්සෙල්ලාම සංශුද්ධ ද්‍රව්‍ය ගැන. නිශ්චිත ගුණධරණ සංඝටක එකක් පමණක් අඩංගු වන අර මං කලින් කිව්වේ ඒ කියන්නේ නියත සංයුතියක් ඇති ද්‍රව්‍ය තමයි සංශුද්ධ ද්‍රව්‍ය කියලා කිව්වේ. අර කලින්ට වඩා මෙතන ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. මෙතන බලන්න නිශ්චිත ගුණධරණ සංඝටක එකක් පමණක් අඩංගු වෙන. කියන්නේ සංඝටක එකක් පමණක් අඩංගු වෙනවා නම් අපි එකට කියනවා නියත සංයුතියක් ඇති ද්‍රව්‍ය කියලා. මොකද කියන්නේ නියත සංයුතියක් ඇති ද්‍රව්‍ය. තමයි අපි සංශුද්ධ ද්‍රව්‍ය කියලා හඳුන්වන්නේ. උදාහරණ මේ තියෙන සීනි, තඹ, සංශුද්ධ ජලය, එතකොට ඇල්මිනියම්, රුධිර, යකඩ මේවත් ඔක්කොම සංශුද්ධ ද්‍රව්‍ය. මෙතන තියෙන හැම එකක්ම සංශුද්ධ ද්‍රව්‍ය. දැන් අපිට ගන්න ඔයාලට ප්‍රශ්නයක් එන්න බැරිද? මේ මොකද්ද මේ සංශුද්ධ ජලය කියන්නේ? අපි බීමට ගන්න ජලය සංශුද්ධ ද්‍රව්‍ය ජලය නෙමෙයි. මේ අපි බීමට ගන්න ජලයේ ලවණ වර්ග, ඛනිජ වර්ග ගොඩක් දිය වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේ සංශුද්ධ ජලයේ තියෙන ජලය විතරයි. වෙන මුකුත් නැහැ. ලවණ, ඛනිජ මුකුත්ම නැහැ. හරි. මේ බලන්න සංශුද්ධ ද්‍රව්‍ය ඔන්න මම කලින් කියපු කොටසට එන්න හදන්නේ. සංශුද්ධ ද්‍රව්‍ය නැවතත් මම කියවන කොටස දෙකකට බෙදෙනවා කියලා. ඔන්න මූල ද්‍රව්‍ය සහ සංයෝග කියලා තමයි කොටස් දෙකට බෙදෙන්නේ. කොහොමද බෙදෙන්නේ සංශුද්ධ ද්‍රව්‍ය, මූල ද්‍රව්‍ය, සංයෝගය? එතකොට ඔන්න කලින් අපි පොඩ්ඩක් කලින් ඒව මතක් කරගමු. පදාර්ථය බෙදුණා සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නවන ද්‍රව්‍ය කියලා. ඊට පස්සේ සංශුද්ධ ද්‍රව්‍ය ආයි බෙදෙනවා මූල ද්‍රව්‍ය සහ හරියටම හරි සංයෝග කියලා. බලමු මූල ද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද කියලා. මූල ද්‍රව්‍ය කියලා කියන්නේ භෞතිකව හරි හරි භෞතිකව හරි රසායනික ක්‍රම මගින් තව දුරටත් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට බෙදිය නොහැකි වූ, හරි හොඳට මතක තියාගන්න, බෙදිය නොහැකි වූ නිශ්චිත ගුණධරණ සංශුද්ධ ද්‍රව්‍ය. මොනවද? භෞතික ගුණ හරි රසායනික ක්‍රම හරි මගින් තව දුරටත් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට බෙදිය නොහැකි නිශ්චිත ගුණධරණ සංශුද්ධ ද්‍රව්‍ය වලට තමයි අපි මූල ද්‍රව්‍ය කියලා කියන්නේ. විද්‍යාඥයන් විසින් මේ වෙනකොට මූල ද්‍රව්‍ය 120ක් විතර හඳුනාගෙන තියෙනවා. මේ එක් එක් මූල ද්‍රව්‍ය වලට ඒවාට අනන්‍ය වූ ලක්ෂණ තමයි තියෙන්නේ. දැන් අපි මේ හිතයි එතකොට සයන්ස් ඉගෙන ගන්න මේ මූල ද්‍රව්‍ය 120ම පාඩම් කරගෙන තියෙන්න ඕනේ කියලා. නෑ නෑ එහෙම ඕනි නැහැ. හරි. 120 නෙමෙයි මේ අවුරුද්දට තියෙන්නේ මෙන්න මේ මූල ද්‍රව්‍ය ටික බලන්න. සල්ෆර්, ක්ලෝරින් වායුව, අයන්, කොපර්, කාබන්, රසදිය, ඇල්මිනියම්, සිං. අයුඩත් තව ටිකක් තියෙනවා මේ. අයන්, ඇල්මිනියම් නම් මම කිව්වනේ. සල්ෆර් කිව්වා. කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන්, මර්කරි කියන්නේ රසදිය වලටනේ. කොපර් කියන්නේ තඹ. ගෝල්ඩ් කියන්නේ රත්තරන්. ඒව දන්නවනේ සිල්වර් රුධි. ලෙඩ් කියන්නේ ඊයම්, සිං, තුත්තනාග මම ඒක කිව්වා. හයිඩ්‍රජන්, ක්ලෝරින්, හයිඩ්‍රජන් සහ හයිඩ්‍රජන් කියන්නේ වන් අයුවා මූල ද්‍රව්‍ය වායුවා. හරි මතක තියාගන්න. හරි ඊළඟට අපි බලමු සංයෝග. මූල ද්‍රව්‍ය දෙකක් හරි වැඩි ගණනක් හරි නිශ්චිත අනුපාතයකට රසායනික සංයෝජනය වෙලා තියෙන සමජාතීය සංශුද්ධ ද්‍රව්‍ය සංයෝග කියලා හඳුන්වනවා.
හොඳට මතක තියාගන්න මෙතනදී අනුපාතයකට අනුවයි සංයෝජනය වෙන්නේ. කියන්නේ වැඩියෙන් වැටෙන්නත් බෑ අඩුවෙන් වැටෙන්නත් බෑ නිශ්චිත පරිමාවන් වලට අනුව තමයි දෙකක් මිශ්‍ර විය යුත්තේ. හරි? හොඳට මතක තියාගන්න සංයෝග කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හරි වැඩි ගණනක් හරි නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වී ඇති සමජාතීය සංශුද්ධ ද්‍රව්‍ය. බලමු උදාහරණ කීපයක්. උදාහරණ වලට යන්න කලින් අපි පොඩ්ඩක් මේ ටික බලලා ඉමු. සංයෝගයක ගුණ. එම සංයෝගයේ සෑදීමට දායක වූ මූලද්‍රව්‍ය කුය වල ගුණයට වඩා වෙනස්. දැන් මූලද්‍රව්‍ය මම කියවනේ 120ක් විතර තියෙනවා කියලා. හැබැයි මේ සංයෝග නම් මිලියන ගණනක් විතර තියෙන්න පුළුවන්. හරි? මෙන්න මේකට හේතුව තමයි මූලද්‍රව්‍ය එකිනෙක සමග සංයෝජනය විය හැකි ආකාර ගොඩාක් තියෙනවනේ. අපි උදාහරණයක් විතර ගත්තොත් කාබන් ඔක්සිජන් මිශ්‍ර වෙලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මම ඒක ගැන ඉස්තරාදි කතා කරන්න. කාබන් ඔක්සිජන් එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒතකොට කාබනුයි තව මොන හරි මේ මූලද්‍රව්‍යකුයි එකතු වෙලා තව එකක් හැදෙනවා. අයි ඔක්සිජනුයි තව එකකුයි එකතු වෙලා තව එකක් හැදෙනවා. මේ විදිහට ගොඩාක් ගොඩාක් හැදෙන්න පුළුවන් ආකාර තියෙනවනේ. ඒක නිසා තමයි මේ සංයෝග මිලියන ගන්නක් පවතින්නේ. සංයෝග මේ වෙනකොට ටිකයි හොයාගෙන තියෙන්නේ තවත් ඉදිරියට හොයාගන්න පුළුවන් මේ සංයෝග නම්. හරි. දැන් අපි එන්න හදන්නේ සංයෝගයක් හැදෙන විදිය බලන්න. බලන්න. අයන. අයන් කුඩු කළු පැහැයට හුරු අළු පැහැති ඝන ද්‍රව්‍යයක් කියලා මතක තියාගන්න. ඒතකොට මේ තියෙන්නේ මෙන්න මේ පැත්තේ තියෙන ටෙස්ට් ටියුබ් එකේ තියෙන්නේ අයන් කුඩු. ඒතකොට සල්ෆර් කුඩු පහ පැහැති ඝන ද්‍රව්‍යයක්. මේ තියෙන්නේ සල්ෆර් කුඩු. මෙන්න මේ දෙවර්ගය මිශ්‍ර කළ ඒවා ද්‍රව වෙන තෙක් රත් කරාම රත් කරලා සිසිල් වෙන්න තැබුවාම අපිට කළු පැහැති ඝන ද්‍රව්‍යයක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අයන් සල්ෆර් බලාගන්න මෙතන තියෙන අර ඇනිමේෂන් රූප දෙකක් විතරක් නිසා මම ඔයාලට ඇත්ත රූප දැම්මා. ඉතින් අයන් කුඩු මේ වගේ සල්ෆර් කුඩු මේ වගේ අයන් සල්ෆයිඩ් මේ වගේ. ඉතින් ඇත්තටම වෙන්නේ මෙන්න මේ විදියට අයනුයි සල්ෆයි එකට එකතු වෙලා මේක ද්‍රව වෙන තෙක් රත් කරලා ඊට පස්සේ සිසිල් වෙන තිබම අයන් සල්ෆයිඩ් හැදෙන එක කළු පැහැති ද්‍රව්‍යයක් නේ. එතකොට අයන් සල්ෆයිඩ් කියන්නේ කළු පැහැති ද්‍රව්‍යයක් කියලා. ඔයාලට මෙතන